අද මම ලොකු පොඩි හැමෝම කැමති චොක්ලට් පුඩින් එකක් ලේසියෙන්ම හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. පුඩින් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලට බලාගන්න පුළුවන්. චොක්ලට් පුඩින් එක හදාගන්න මම සීනි ටික මේ විදිහට භාජනයට දාගන්නවා. චොක්ලට් පවුඩර් ටිකත් මේකටම එකතු කරගමු. මම දැන් කෝන් ෆ්ලාර් ටිකත් එකතු කරගන්නවා. ඇත්තටම පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ සියලුම දේවල් හොඳට කලවම් කරගන්න එක තමයි කරගන්න ඕනේ. ක්ෂණික කෝපි ටිකත් මම දාගන්නවා. මේක ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් විතරක් ඔයාලට පුඩින් එකේ රස වැඩි කරගන්න මේක එකතු කරගන්න පුළුවන්. චොක්ලට් චිප් සහ ලුණු ටිකත් මම ඊළඟට එකතු කරගන්නවා. නැවුම් කිරි ටිකක් එකතු කරගෙන මේක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මුලින්ම කිරි ටිකක් තමයි මම එකතු කරගත්තේ. මේක හොඳට කලවම් කරගත්තාට පස්සේ අපි අනිත් ටිකක් දාගමු. ඉතින් ඔයාලට නැවුම් කිරි මිලදී ගන්න නැත්නම් කිරි පිටි දිය කරලා වුණත් මේ ප්‍රමාණයටම කිරි එකතු කරගන්න පුළුවන් මේ පුඩින් එකට. දැන් පුඩින් එකේ ඉතුරු ටික අපි ලිපේ තියලා හදාගමු. ගින්දර වුමනාට වඩා වැඩි කරගන්න එපා. ටිකක් අඩු ගින්දරේ තමයි අපි මේ පුඩින් එක හදාගන්න ඕනේ. අපි එකතු කරගත්ත කෝන් ෆ්ලාර් ටික භාජනයේ අඩියේ කැට ගැහෙන්න පුළුවන්. ඒ නිසා එක දිගටම මේ විදිහට කලවම් කරගන්න ඕනේ. අඩිය අල්ලන්න දෙන්න එපා. දැන් චොක්ලට් මිශ්‍රණේ උකු වේගන එන්නේ. ඒ නිසා මම ලීහැන්දක් පාවිච්චි කරනවා. දැන් වැනිලා ටිකත් එකතු කරගමු. පුඩින් එක අඩිය අල්ලන නිසා එක දිගටම මේ විදිහට හැඳි ගන්න ඕනේ. මේ වගේ චොක්ලට් මිශ්‍රණය හොඳට උකු වේගන එනකොට අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. මේ පුඩින් එක තව නිවෙනකොට හොඳට සෙට් වෙනවා. ඒ නිසා අපි දැම්මම භාජනයකට මාරු කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් තනි භාජනයක උනත් මේක සෙට් කරගන්න පුළුවන්. බබාලත් ගොඩක් කැමති නිසා වෙන වෙනම කප්ස් වල තමයි මම මේක සෙට් කරගන්නේ. පුඩින් එක හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න. දැන් මේක හොඳටම සෙට් වෙලා තියෙන්නේ. මේක අනිවාර්ය නැහැ. පුඩින් එකේ රස සහ ලස්සන වැඩි කරගන්න මම වයිට් චොක්ලට් ටිකක් පාවිච්චි කරනවා. ඇත්තටම මේක නැතුව වුණත් මේ පුඩින් එක ගොඩක්ම රසයි. දැන් අපි බලමු පුඩින් එකේ රස කොහොමද කියලා. ඇත්තටම මේක ගොඩක්ම රසයි. ගොඩක් වෙලාවට පොඩි බබාලා කැමතිනේ චොක්ලට් පුඩින් කන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට බිත්තර පාවිච්චි කරන්නේ නැතුව ඉක්මනින්ම චොක්ලට් පුඩින් එකක් හදාගන්න.